හතු රසවත් කෑමක්සේ සලකා ඒව වගා කිරීමටත් වෙළඳන් කිරීමටත් අද බොහෝ දෙනෙකුලකු සැලකිල්ලක් දක්වන බවක් පෙනේ. මේ සැලකිල්ල ඉතා මෑතකදී ඇතුවක්සේ හැඟුණත් හතු පිළිබඳ ඈත කතාව කියවීමේදී පෙනී යනුයේ මීට වසර දහස් ගණනකට පෙරද හතු පිළිබඳව උනන්දු අධ දක්වූ බබයි. රෝම රාජ්‍ය විසූ නිරෝගී නායකු පළමු වන ක්ලෝඩියස් රජුගේ බිසව හතු පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වූ බව හතු ගැන කියන අතීත කතාව හෙළි කරයි. හතු අධිරාජ්‍යයට පමණක් උරුම වූ කෑමක්සේ එවකට සැලකූ බව පෙනේ. කෙසේ නමුත් හොඳ හතු හා නරක එනම් විෂ සහිත හතුගෙන හරි අවබෝධයක් නැතිකම නිසා එවකට හතුකේ බොහෝයි මේකස් ඇති බවද පැහැදිලි වේ. මේ හේතුව විනාශකාරී දේව දූතයා යන නම ක්ලෝඩියස් රජුගේ කාලයේදී හතුවලට භාවිත වී තිබේ. බුදුරජාණන් වහන්සේට පිළිගැන්වූ අවසන් දානයේ සූකර මාංශයක්යේ ඇතමුන් කියතත් බුදුරජාණන් වහන්සේට පිරිනවම් පෑමට කරුණුයේ එයිනේ කිනේ මතය නොපිළගන්න අය කියනුයේ මෙහි සූකර මද්දව යනු හතු වර්ගයක් යනුයි. එසේනම් ඒ හතු වර්ගයේ විෂ හතු වර්ගයක් විය යුතුයි. හතු සක්කුබසින් හඳුන්වන්නේ සංවේදජ නමිනි. හින්දියෙන් කියන චතේන චත්‍රි නම්ද සිංහල හතු ශබ්දයට ලඟින්මයි. සිංහල හතු ශබ්දයට සත්‍යන අර්ථ දෙන චද්ර ශබ්දේම නැයකේ. සේසත සේසත් යනු සිංහලට හුරු පුරුදු වචනයි. අද භාවිත කරන වචනය කියතොත් ඒ කුඩේ යනුයි. සත්‍යනු සිංහල දිවට හත්යේ පහසුවෙන් කියවේ. ඒක වචනේ කිරීමේදී හත්ත යනුද බහුවචන වූ විට හතු යනුෙන්ද ව්‍යවහාර වේ. හත්ත කුඩේක හැඩගත් පැලයක් බව අපි දනිමු. වෙනත් හැඩද නැත්තේද නොව ගම්බද මවුරුන් හතු අතුරෙන්ම කැම පිණිස තෝරාගෙන නැත්තේ ඉදලලු නමින් දන්නා තරමක් ලොකු හතය. හේන් හතු නමින් දන්නා අලුපාට කුඩා හතු වර්ගයේද කැමති ගැනේ. අනෙක් බොහෝ හතුවල විෂ පවතී. සමහර හතු රාත්‍රී කාලයේදී රෑබදුළු එළියක් වැනිලියක් දෙයි. එබඳු හතුවලට ඇඟිල්ලෙන් හෝ වෙනත් උපකරණයකින් තට්ටු කළ විට සියුම් හඬක් නගමින් අලුවෙනි කොටසක් සැනින් පිටවේ. ඒ පොස්පරස් නම් රසායනික පදාර්ථයේ හතු පිළිබඳ පරීක්ෂණ පැවැත්වුවා විසින් ලියන ලද පොත්වල දැක්වෙන කරුණු අනුව අඟල් 7-8 උසට වැවෙන හතු තිබේ. ප්‍රයෝජනයට ගැනුණු නැත කඳන් ගොඩවල ලෑලි ගොඩවල පිදුරු ගොඩවල ගොම ගොඩවල නොයෙක් විදිහ හතු පැලවේ. මේ සියල්ලම විෂ සහිත නොවිය හැකිය. පරීක්ෂණයක් කළහොත් විෂ ඇති නැති නියම දැනගන්නට ලැබේ. කැමට ගන්නා විෂ නැති හතු පිදුරු ගොඩවල පහසෙන් වැවිය හැකිය. යුරෝපයේ ඇමරිකාවේ හා ජපානයේ හතු ඉහළ පෙළේ කැමකි. මස් මාළු මෙනුවට දිය හැකි කැමකි. සමහර හතු පුල්ලි සහිතය. සමහර ඒවා ණය හිස් හැට සහිතයි. මහරහතු ඉතා දුගඳයි. ඒ විෂ නිසාය. කැමට නොගත යුතුයයි ඒ නැහැට හඟවන සේය. යුරෝපයේ නියම වගාවක්සේ බෝකන හතුවල මිල සෑහෙන තරම් ඉහළයි. ඒ නිසාමද ඒවා ඉහළ පෙළේ කැමක්සේ ගැනේ. හතු වැවෙන බිම්වල පවත්න තත්ත්වය අනුව හතුවල ගුණ හා අගුණ වෙනස් වේ. උණ පඳුරු යට ඇති උණකොළ ගොන්නේ හා ගොම පොහොර මත වැවෙන හතු විෂ රහිතයයි සංස්කෘත පොත්වල දැක්වේ. එහෙත් පරීක්ෂණයකින් තොරව කෑ යුතු නොවේ. නූතන විද්‍යා මත අනුව සමහර හතුවල ප්‍රෝටීන් බහුලව ඇතැයි කියන අතර ඒවායේ විටමින් වර්ගද අඩංගු වෙතැයි දැක්වේ. තඹ හා යකඩ මිශ්‍ර බිම්වල වැවෙන හතුවල ඒ ඛනිජ ධාතු අඩංගු විය හැකිය. තඹ භයානක විෂකේ. ආයුර්වේද මතයට අනුව හතු එතරම් ගුණ කෑමක් නොවේ. සාමාන්‍යයෙන් හතුවල එක්තරා ප්‍රමාණයක ප්‍රෝටීන් නැතත් ඒවා අනෙක් ධාන්‍ය වර්ග හා සසඳා බලන විට හතුවලට වැවෙන මුදලෙන් ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණය සාමාන්‍ය ධාන්‍ය වර්ග වලින් අඩු මුදලකින් ලබාගත හැකියි. එක්තරා විද්‍යාඥයෙක් ඉතා මෑතකදී පවසා තිබේ. මලාව සකස් කරගත් විට විෂ නැති හතු රසවත් කෑමක් බව නම් සැබෑවකි.